ශ්‍රී ලංකාවේ ප්‍රථම දීප ව්‍යාප්ත ඉතිහාස ඔයලට සමගාමීව ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ඉතිහාසඥයින් වැඩසටහන සමගින් ඔබ මේ සම්බන්ධ වන්නේ. මම හය ශ්‍රේණියේ අනුවම තරිඳු ප්‍රනාන්දු. කළුතර රිච්මන් කාසල් මන්දිර පරිශ්‍රයේ සිට. කළුතර පළාතර පාරේ කිලෝමීටර් 2ක් පමණ ගිය විට රිච්මන් මන්දිරයේ පිහිටා ඇත. රිච්මන් මන්දිරයේ ඉදිකරන්නේ දොන් ආතර්ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහත්තයතුමා. මුදල් අධ්‍යාපනය හදාගෙන ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේය. මේ සෑදීමට ප්‍රධාන හේතුව වූයේ ඉන්දියාවේ කළ සංචාරයකදී මහරජා මන්දිරය. අංක 42ක භූමි භාගයක පිහිටා තිබෙන මෙම සුවිසල් මන්දිරය රාජා ඔක්රාමන් මහරජාගේ මන්දිරයට බොහෝ සෙයින් සමානය. ක්‍රිස්තු වර්ෂ 1900 වර්ෂයේදී මෙම සුවිශාල මන්දිරයෙන් සෑදීමට ආලම්භ කර අතර ක්‍රිස්තු වර්ෂ 1910දී වැඩ නිමා ඇත. දේශීය වලව් සම්ප්‍රදාය රෝම ලන්දේසි හා ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉන්දීය මහරජා මන්දිරවල ගෘහ නිර්මාණ අලංකරණය මෙය සඳහා යොදාගෙන ඇත. මෙම මන්දිරයේ දොරවල් 99ක් ජනේල 38ක් හා කාමර 16ක් සමන්විතයි. එහි විදුරු ගෙන්වා ඇත්තේ ඉතාලියෙන් හා ස්කොට්ලන්තයෙන්. එහි අඳින ලද සිතුවම් කාමර 12ක් පමණක් තිස්සේ. පහළමාලයේ පඩික ලාංකන පිළිමානා මිශ්‍රිත වල් අල්වා ඇති අතර ඉදිරිපත් මතුමාම්බල් ගත් අල්වා ඇත. වලව් සම්ප්‍රදායට අනුව සෑදූ මැද මිදුර මෙහි සුවිශේෂී වන අතර පහළ නොපෙනෙන ලෙසට බිත්ති වලින් සඟවා ඇත. මෙම මන්දිරයේ බිත්ති රික්තයක් ඇතිවන ලෙස නිමවා ඇත. එම නිසා ශබ්ද ඇතුලින් පිටසතරත් පිටතින් ඇතුළටටත් නොපැමිණේ. පිටුපස සඳළු තලයට පිවිසිය හැකි පරිදි සාදා ඇති පිළිදෙට පෙළ වාස්තුකල ලෝහයෙන් නිමවු ඉතාලියෙන් ගෙන්වන ලද්දකි. ආරුක්කුවලට කණුවලට හා දොර ජනේල් වලට යොදා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැටයම් කලාවට. උරුමයේ රැංගුන් නුවරින් ගෙන තේක්කවලින් මෑනිමවා ඇත. සම්භාෂණ ශාලාවේ බිමට යොදා ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද ඕක්ලියට්. කළුබගින් මෙම සිසිල් වායු ධාරාවක් භූගත මාර්ගයක් ඔස්සේ රැගෙන විත් මෙම සම්භාෂණ ශාලාව වායු සමනය කර ඇත. පසු කාලීනව මෙම මන්දිරයේ මහා භාරකාර මණ්ඩලයට පවරන ලද ලාංකීය නව ඉතිහාස විද්‍යාවක් කරා යන ගමනේ තවත් එක් සංදිස්ථානයක් සනිටුහන් කරමින් සමුගන්නම් මෙලෙසින්. එක්වන්න ශ්‍රී ලාංකීය ඉතිහාස විධික්‍රමණයේ නව්‍යකරණයේ නිර්වචනය වාහල්කඩ 2021 සමගින්.